ස්වාමීන් වහන්සේ යම් පුද්ගලෙක් නිතරම දැවෙන සිතක් වේදනාත්මක සිතුවිලි සහිත සිතක් සහිතව ඉන්නවා නම් මේ පුද්ගලයා කොහොමද ස්වාමීන් වහන්සේ සැනසීම ලබා ගන්නෙ? එවන් හිතකට සැනසෙල්ල ලැබෙන්නේ කොහොමද ස්වාමීන් වහන්ස? මේමයි නෝන. එහෙම ඒ ප්‍රශ්න සකස් වෙන්නේ ඉතින් අපි රූපයන් කෙරේ ඇති කර ගන්නා උතුෂ්ණාය වැඩි භාවය නිසා. බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය කියලා දේශනා කරන්නේ ඕකයි. චතුරාර්ය සත්‍ය මුල්ම ආර්ය සත්‍ය තමයි දුක කියන කාරණේ. දුක කියන්නේ මොකද්ද? ඔබතුමිය කිව්වා උදේ. ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම පංච උපාදානස්ස නික්ඛන්දේ නිත්‍ය වශයෙන් ගැනීම නිසා සකස් වෙන්නා වූ දුක. ඉතින් දැන් ඔබතුමිය ඔය කියන්නේ ඔය දුක ගැන. තේන්න? ඉතින් දැන් ඔය දුක ඇති වෙන්න හේතුව මොකද්ද? තෘෂ්ණාව. තේන්න? කුමක් කරේ තියෙන තෘෂ්ණාවද? රූපය කෙරෙහි තියෙන, වේදනාව කෙරෙහි තියෙන, සංඥාව කෙරෙහි, සංස්කාර විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාව. ඉතින් තෘෂ්ණාව වැඩි වෙන්න නෝනා අපි දුක වැඩි කරගන්න. ඒ නිසා අපි මේ ලෝකේ උප්පත්තියක් ලැබුවනම් නෝන අපේ සංස්කාරන්ට අදාළව අපි උප්පත්තිය සකස් කරගන්න තියෙනවා. කෙනෙක් කෝටිපතියෙක් වෙලා උප්පත්තිය ලබන්න පුළුවන්. තව කෙනෙක් දුප්පත් පැල්පතක උප්පත්තිය ලබන්න පුළුවන්. නමුත් නෝනා ඒ අපි කරගත්තා වූ සංස්කාරයට අදාළවයි අපි උපත් කියලා. ඒ නිසා අම්මා තාත්තා දුප්පත් නිසා අපි දුප්පත් වුණා නෙමෙයි. අම්මා තාත්තා පෝසත් නිසා අපි පෝසත් වුණා නෙමෙයි. අපේ ගිය ජීවිතයට අදාළව සංස්කාරයන් අනුවයි මේ ජීවිතය අපි උපදි සිද්ධ වුණේ නෝන. ඒතකොට ගිය ජීවිතේ අපිට සකස් වෙන අවසාන චුති සිතට අදාළවයි අපි මේ ජීවිතේ අම්මාව තේරෙන්නේ කරන්නේ. දැන් අපි කියමු ඔබතුමිය ගිය ජීවිතේ මිනිස්සෙක් කාන්තාවක් වෙලා ඉන්න ඇති. ඒතකොට ඒ කාන්තාවක් වෙලා ඉඳලා ඔබතුමිය අවුරුදු 80ක් 90ක් ජීවත් වෙලා මැරෙන වෙලාවේ සකස් වෙනා වූ අවසාන චුති සිත තියෙනවා. ඒකට මොකක් හෝ පින්කමක් නැත්නම් මොකක් හෝ කුසලයක් තමයි උපාදානය වෙන්නේ. ඒකට සමාන්තරවයි ඔබට මේ මව් කුස ලැබුණේ. නමුත් ඔබට ගිය ජීවිතේ ඊට වඩා ශක්තිමත් කුසලයක් උපාදානය වුණා නම් ඔබ මීට වඩා මහා ප්‍රභූ පවුලකයි උපත්ති ලැබන්නේ. මොකද අවසාන චුති සිතට අදාළවයි ඔබට සකස් වුණේ. ඒ නිසා දැන් ගිය ජීවිතේ ඔබට මීටත් වඩා දුර්වල හිතක් නම් සකස් වුණේ, දුර්වල කුසලයක් නම් මතකෙට ආවේ, ඔබ මීටත් වඩා පල්ලේ හතනකයි උපත්ති සකස් කරගන්න. එහෙනම් ගිය ජීවිතේ අවසාන චුතිසිතට අදාළව සකස් වුණා වූ කුසලයට අදාළවයි අපිට මේ ජීවිතේ ලැබුණේ නෝන. එහෙනම් ඉතින් අපි කොතනකවත් ලැබුණ දෙයට ගැටෙන්න අවස්ථාවක් නැහැ. මොකද කොතනකවත් බුදුරජාණන් වහන්සේ කියනවා අපිට අසාධාරණයක් සිද්ධ වෙලා නැහැ කියලා නෝන. අපි කරපු දේ අපිට ලැබිලා තියෙනවා. ඉතින් කරපු දේ අපිට ලැබෙද්දී ලැබෙන දේ අපිට මදි නම් අපි කරන්න ඕනේ වීරයෙන් තව තව කුසල් දහම් වැඩි කරගෙන මේක වැඩි කිරීමේ මාර්ගයට යොමු වෙන එක විතරයි. එහෙම නැතුව ගැටෙන සිතක් ඇති කරගන්න මොහොතක් පාසා තව තව අපි ගැටෙන ස්වභාවයටමයි යන්නේ. මොකද මිනිස්සයා ගැටෙනවා කියන්නේ ගැටෙන මොහොතේම නෝනයා ආයුෂ වර්ණයෙන් සැපේ බලේ හීන කරගන්නවා. මොකද හිත ගැටෙනවා කියන්නේ ලේ ධාතුව අපිරිසිදු වෙනවා හැම වෙලාවෙම. ගැටෙන මොහොතක් පාසා අපේ ලේ ධාතුව අපිරිසිදු වෙනවා. ලේ ධාතුව අපිරිසිදු වෙන මොහොතක් පාසා ආයුෂ වර්ණයේ සැපේ බලේ අපි හීන කරගන්නවා. අපි යම් ජීවිතයේ ඉදිරියට එන ප්‍රශ්නයකදී අපි ගැටෙන හිතක් සකස් කරගා ගන්නවා කියන්නේ අකුසලයේ උදෙසා අපි තව අකුසල් සිද්ධ කරගන්න. ඒ නිසා කොතනකවත් අපේ ජීවිතය අපිට වැරදීමක් සිද්ධ වෙලා නැහැ. අපි කළා වූ දේ අපි ලබලා තියෙනවා. ඒ නිසා ලැබුණ දේ අපි සතුටින් පිළිගන්නවා. ඒ ලැබුණ දේ උදෙසා අපි ගැටෙනවා නම් ගැටෙන මොහොතේම ඊට අදාළව ditta dhamma vedaniya akusale ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? ලේ ධාතුව අපිරිසිදු වෙනවා, ආයුෂ වර්ණයේ සැපේ බලේ හීන වෙනවා. ඒ ආයුෂ වර්ණයේ සැපේ බලේ හීන වෙන්න නෝනා ප්‍රශ්න පිට තව ප්‍රශ්න මතුවෙනවා. ඊළඟට රෝගාබාධයන් මතුවෙනවා, මානසික රෝගී මතුවෙනවා, මානසික ව්‍යාධීන් මතුවෙනවා. මේ වගේ අප්‍රමාණ දේවල් වලට යනවා. ඒ නිසා අපේ ජීවිතේ අපි බලාපොරොත්තු වෙන දේ අපිට ලැබුණ නැත්නම් ඒ අපි කළා වූ අකුසල් විපාකයක් නෝනා. අපි ඊට අදාළ කුසල් සංස්කාරයන් රැස් කළා නැහැ. එහෙනම් අපි මේක මතු කරගන්න ඕනේ කුසලයේ තුලින්මයි. වෙන දෙයකට අපි දේවාලයකට පූජාවට්ටියක් අරන් ගියා කියලා බෝධින්නාංශ ළඟ පඳුරක් ගැට ගැහුවා, ත්‍රිශූලයක පඳුරක් ගැට ගැහුවා කියලා අපිට මේකෙන් මේකක් වෙන්නේ නැහැ. මොකද කුසලයේ ප්‍රශ්නයක් නිසායි මේ ප්‍රශ්නේ මතුවෙලා තියෙන්නේ. එවැනි ප්‍රශ්න තියෙනවා නම් මොකද කරන්න ඕනේ? ලැබුණ දෙයින් සතුටු වෙනවා වගේම උපේක්ෂාවෙන් ඒක දරා ගන්නවා වගේම නෝනා හැම වෙලාවෙම කුසල් පක්ෂය ශක්තිමත් කරලා හීන ප්‍රශ්න හීන කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ගැටෙන සිතෙන් අපි ඉදිරියට ගියොත් මීටත් වඩා දරුණු උපතක් තමයි අපිට ඊළඟ ජීවිතේ සකස් වෙන්නේ. සමහරට ඒක සතර අපාය වෙන්න පුළුවන්. ඒ නිසා අපි ලැබුණ දෙයින් ලද දෙයින් සතුට වෙන්න දක්ෂ වෙන්න ඕනේ. ධර්මානුකූලව අපි ඒක වැඩි කරගන්න උත්සාහ ගන්න ගමන්.